ඒගොල්ලෝ අපිට බැන්නොත් ගරුත්වය දෙන්නේ අපි කටයුතු කරන්නේ නැහැ. ඒක පැහැදිලි වෙන්න ඕනේ. මොකද මේ විදිහට පොලිස් නිලධාරීන්ට කටයුතු කරන්න අයිතියකුත් නැහැ. ඔබ අහන්න ඇති කොටසක් මේකේ දැන් මේ සම්පූර්ණ රෙකෝඩින් මේ විදිහ පුද්ගලයන් පොලිස්පති වීමට සුදුසුද? ඔන්න ඔබලා තීරණය කරන්නේ. හලෝ දේශපන්ද තියෙන කෝන්? ඔව්. මම චිරන් සමරසිංහ කතා කරන්නේ. අපේ ලිබර්ටි විරෝධතාවය අදත් කරන්න දෙන්නේ කොළඹ පොලිසිය ඇවිල්ලා මේ හිටගෙන ඉන්නවා. අපි අහපුවම කියනවා පීඩාවක් වෙන හින්දලු එහෙම ඒගොල්ලෝ හිටගෙන ඉන්නේ. නෑ ඕගොල්ලෝ පේමන්ට් එක අයින්දලා කරන්නේ. නෑ පේමන්ට් එකේ කොහේ කරත් ඒ කියන්නේ එතන කරාම පීඩාවක් වෙනවයි කියලා කොහොමද නිර්ණය කරන්නේ කියලා. ඔයානම් තීරණය කරන්න ඕවා. නෑ ඔයා තීරණය කරන්න කොහොමද කියන්නකෝ. පොලිසිය කොහොමද පීඩාවක් කියලා තීරණය කරන්නේ? පොලිසියට මොකක්ද කියන අයිතිය ඔය තීරණය කරන්නේ? මේ මම පොලිසිය කියලා කියන ආයතනය කරන වැඩ ප්‍රවාහය ඔය පොලිසිය කියන ආයතනය කරන වැඩ නම් මිනිස්සු දන්නවා ඔබතුමා කියනවා කොහොමද ඒක පීඩාවක් වෙන්නේ කියලා ඔයා වගේ කොන් හරකෙක් එකම ලබා ගන්නවා ඔයා මානසික රෝගී කියන සමාජය දන්නවනේ ඔයා මානසික රෝගී ඔයා මානසික රෝගී කියන සමාජය දන්නවා මානසික වෛද්‍යවරයෙක් කියන ඔබතුමා ඔයා ඇයි කියන්නට හේතුව මොකද්ද කියලා ඔයාට මොකද්ද තියෙන අමාරුව පොලිසිය දරන එක අහන්න නෙමෙයි පොලිසියට අහන්න නෙමෙයි ඇත්ත කියන්නකෝ මොකක් කොහොමද පීඩාවක් වෙන්නේ කියලා කෙලින් කියන්න කොහොම වෙන්නේ මෙහෙම පීඩාවක් වෙන්නේ කියලා ඔයා ඔය වතර වුණා නේද පීඩාවක් කොහොමද කියලා කියා ගන්න බෑනේ ඉතින් මම මොකද කරන්නේ ඔබතුමා මට කියලා හරි කතා කරන්න ඉගෙන ගන්න ඔබතුමා රජයේ නිලධාරියෙක් හැටියට ඔයානික වාචනික කෝ කතා කරන්නේ මං කියන්නේ අහන්න මොකද ඇත්ත කතා කරන්නේ අහගන්න ඕමට කියන්නේ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. ඔයා ඇවිල්ලා ඔතන පිට මල් පාත්‍රුදයි වටරම් ගල් නැගින කරන්නේ කෝ පාරේ අයින්ද වෙලා කරගන්න ඕනේ. නෑනේ වටරම් උඩ කවුරුත් නැගලා නෑනේ බොරු කියන්නේ නෑ නිකන් මොකද යන්නේ කොහෙද මල් බෝල් කතා කියන කවුද මිනිස්සු මල් පාත්‍රු උඩ නැග්ගේ? මම වටරම් උඩ නැග්ගේ වටරම් උඩ නැගලා නැත්තම් පොලිසිය කවුරුත් නැගලා නෑ වටරම් උඩ නැගලා නැත්තම් පාරේ කියලා නැගලා නෑ කවදක්වත් මොකද මේ කියන්නේ? අහගන්නවා කියන්නේ තමයි වාචා කොට වක්කද කියලා කතා කරන්නේ නෑ නිකන් කම නෙමෙයි ඔබතුමානේ තවදුරටත් හරියට ෆැක්ට් එකකට නිකන් කතා කරන්නේ රවුම් උඩ නැගගෙන ඉන්නවයි කියලා. අනික මිනිහ කතා කරන්නේ නැහැ දෙවියන් කතා කරන්නේ නැහැ ඉස්ලාම් මට කියනවා පීඩාව සිදු වෙන්නේ කොහොමද කියලා මල්පාච්චියද කියලා පීඩාව වෙන්නේ පොඩ්ඩක් ඉන්නවා පැහැදිලි කරලා දෙන්නම් මේක විදිවලා වාචාලික කතා කරන්න බෑ තමයි තමයි මම කතා කරන්නේ තමයි 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 මහා ලොකු මිනිහෙක් වගේ තමයි රිපෝට් කරන්නේ මම කියන්නකෝ ඔයා කවුද වරහන්සේ සේවකේ ඔයා කොහොමද ලොකු මිනිහෙක්ද අපි මේ අහන්නේ ඔබතුමා මදනමක් නැතුව විරෝධතාවක් වර්ධනය කරද්දී ඒකට උත්තරයක් අහන්නේ කොහොමද වාචාලිකයි කතා කරන පුදුින් දෙක ෆෝනෙන් කතා කරද්දී අනිත් එක කියන්නේ අහන්නේ පුදුින් කරන්නේ ඇයි එතකොට ඒ ඔච්චර තේන්ටි ගිහිල්ලා තියන්නේ ඔයාලනේ ඩෝම් එක මට නෙමෙයි තමුසේ මල විකාරයක් තමුසේ මාර විකාරයක් නෙමෙයි ඇත්ත කියන්නේ සමාජික තමුසේ බලන තමුසේ තමයි ඔබලගේ නිර්ධාරින්ටයි උත්තර දී ගන්න බැරි ඉන්නවා මං පැහැදිලි කර දෙන්න හදන තමුන්ට විලිවල අහගන්නවා මේ කතා කරලා හරියට කතා කරන්න ආ කියන්න හරි හරි එන්නේ අවශ්‍ය වැඩ ගැප්පේ කතා කරන තමුසේ කරන වාචාල වක්කිලි වැඩ තමුසේ ඇවිල්ලා මිනිස්සු කතා කරලා තමුසේ අර දොස්තරත් එක්ක කතා කරමු දොස්තරගේ අර බෝම්බ කේස් එක කියලා කතා කරපුවාම තමුසේ දේශබන්දු ලීක් කරගෙන කියලා සෝෂල් මීඩියා දැම්මා කියලා මම ලීක් කරගත්තා ඇත්තෙක් වෙන්න තු අහගන්නවා ලීක් වෙනවා කියන ඕක නෙමෙයි තේරුණා කතාව නේද මේක මම ලීක් වෙනවායි කියලා කිව්වද හරි මම ලීක් කරගත්තා කියලා කිව්වද මේ හනෝ තමුසේමයි කතා කරන්නේ තමුසේ රිපෝට් කරලා දාන එකත් නෙමෙයි ඔනි ලීක් වෙනවා කියලා කියන්නේ කතා කරන්න දෙවල ඒක තමයි ඒක මම කිව්වද ලීක් කියලා ඒක තමුසේ ඒක තමුසේ පාඩකම ඇවිල්ලා මම කිව්වද ලීක් කියලා ඔබතුමා මේ එක එක දේවල් එක එක කරන දේවල් මම අල්ලගෙන හරියන්නේ තමුසේගේ නම වැටුනහම ඕනේ කතා කරන එක මොනේ ඒ තරම් තමුසේ පාඩකම නෙමෙයි කතා කරන මොඩේ නෙමෙයි ඉතින් ඔබතුමා උත්තරේ දෙන්නකො කොහොමද විරෝධතාවයකින් ඊඩාවක් සිදු වෙන්නේ කියලා ওই විදියට විරෝධතාවය කරන්න මිනිසුන්ට අයිතිවාසිකම නමුන් ඇවිල්ලා පාරක් අයිනේ මිනිසුන්ට කරදරයක් වෙන්නේ නැති විදිහ කරනවා කිසිම වාදාවක් කරන පොලිසිය පොලිසිය දිහා නෑ අපි මම ඒක දෙනුත් කතා කරලා කොළඹ පිටි පොලිසිය මට කියන්න පුළුවන් කතා කරලා මම ඇහුවා කොහොමද පීඩාවක් වෙන්නේ කියලා එතන මොකද මිනිස්සු මැඩ අයිලන්ඩ් එකේ මිනිස්සුත් නැහැනේ කිසිම වාදාවක් නැහැනේ මැඩ අයිලන්ඩ් එකේ තමුන් අපිට කතා කරලා ඉන්න තමුන් දේශනා පවත්වනවා මොකද කියන්න මම කතා කරලා මම දැන් කොළඹ පිටි පොලිසියෙන් අහන්නවා රවුන්ඩ් බවුට් එකේ මැඩ නෙමෙයි නම් කරන්නේ පදික වේදිකාව අවහිර නෙමෙයි නම් කරලා වැඩි කරන්නේ කිසිම බාධා පොලිසිය කරන අවස්ථාවක් නැහැ නේද නේද ඒගොල්ලෝ කරන්නේ ඒකනේ මැඩ අර අපි ඉන්නේ කාටවත් බාධාවක් නැති තැනක අපි ඉන්නේ ඒක රවුන්ඩ් බවුට් එකේ කොටසකුත් නෙමෙයි ඒක මැඩ පේමන්ට් කෑල්ල මේක ඒක ඒක ඉතින් එතන තමයි ඔබතුමා මොකද්ද වෙන්නේ කියලා බලන්න ෆොටෝස් ගියපාරට තමයි හිටගෙන ඉන්නේ මම දැන් කතා කරලා බලන්න රවුන්ඩ් බවුට් එකේ මැඩ නෙමෙයි නම් ඉන්නේ පදික වේදිකාව අවහිර කරලා නැත්තම් ඔය විරෝධතාවට කිසි දෙයක් කරන්න බගෙන මම කියන්නේ
Apa ඔබ අහන්න ඊළඟට මට ගන්නවා ඔහු මට කෝල් එකක් අරගෙන කියන දේත් අහන්න. මේවත් මේ මිනිස්සු අපේ මිනිත් මේ අපි කරන වගකීම විතරයි යා. වගකීම ඇති කිරි. ඔයාලා කිය කියන්නේ ඔයගොල්ලෝ මැදට එන්න හැදුවා ඒක රවුන්ඩ් බවුන්ඩ් එකේ මැදට ඒක තමයි වැලැක්වේ කියලා. රවුන්ඩ් බවුන්ඩ් එකේ අද තියෙන්නේ නැහැ. අපි කවදාකවත් හරි අද වුණානේ අනිත් දවසේ මේ එන්නතු ඔයගොල්ලෝ අද හිටපු නැතුව කරගන්න දවිලා මම පොලිසියට එන්නත් බගල මම කියන්නේ නැහැ බගලලා. හරි. දැන් පොලිසියට එන්නත් එපා කියලා මේ කතාව කියන්නේ 19 වෙනිදා ඊට පහුව තිබිට විරෝධය පොලිසියේ ඉන්න මල් පැල ටික වගේ අර මැද පේමන්ට් එක මේක තියෙන්නේ ඩුප්ලිකේෂන් පාරක අපි කරන්නේ ඇත්තම කිව්වොත් නෛතිකව වැළුවත් අපි කරන්නේ ලිබර්ටි වටරවුමේ නෙමෙයි අපි කරන්නේ ඩුප්ලිකේෂන් පාරේ මේකට කරන එකට තමයි මේ විරුද්ධව මේගොල්ලෝ මේ විදිහට හැසිරෙන්නේ එහෙමනම් දැන් අපිට අහන්න ඕනේ දැන් දේශපාලන දෙන්නකෝ නැයි මේ විදිහට කතා කරන්නේ මේ ඔන්න බලන්න මේ මේ රටේ මේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් මාත් එක්ක කතා කරන. ගරුත්වයක් දෙන්න ගරුත්වය ලැබෙන විදිහට කතා කරන්න ඕනේ හැසිරෙන්න ඕනේ. ඔන්න බලන්න පළවෙනි දේ දේශබන්දු තෙන්නකෝන්ගේ නාට්‍ය. මම අර ඉස්ලාමත් කිව්වා. මේ ස්ට්‍රීම් එක කට් වුණා. ස්ට්‍රීම් එක යනවා නේද? කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ සොයාගත් රුපියල් කෝටියක් 1.75 ලක්ෂයකට ආසන්න මුදල ඇමති දිගානලස් මාතර ලබා දෙන ලෙස බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනුම් දී ඇතයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිනගමගේ මහතාට දැනුම් දුන්නේ මේ අගෝස්තු 5 වෙනිදා මේවා වෙලා තියෙනවා දැන් අර පොලිසිය හැමදාම සැකකාරයෝ ගෙනල්ලා කියන්නේ මේකනේ ආ මේ ආ එයාට මෙහෙම චෝදනා තිබුණා මෙන්න චෝදනාවක් චෝදනා තිබුණේ හින්දානේ අර දැන් බෝම්බ පෙන්න මොනවාද ආයුධ පෙන්නන්නේ කියලා මැරිලා දෙන්නේ අය එයාට මෙහෙම කලින් චෝදනා දෙනවා ඒ වගේ ඊළඟට එනවා දේශබන්දු දෙන්නකෝ නත්තඩංගුවට ගන්නයි නියෝග දේශබන්දු දෙන්නකෝ නහ සනත් නිශාන්ත අත්තඩංගුවට ගන්නයි නියෝග මේ කවද්ද මැයි 16 ආ ඉන්න තව දෙන්න මේ මේ දැන් මේ පොලිස්පති වෙන්න යනගෙන අර තියෙන චෝදනා ඈ ඊළඟට දෙනවා දේශබන්දු සෙන් ඒ තාම එළියේ CID ඩෙපිටි පිළිවෙත මහේස්ත්‍රාත් දොස් මැයි 20 ඊළඟට එනවා දේශබන්දු දෙන්නකෝ නැතුළු 24 දෙනෙක් අත් ඒක ඒදා ඊට පස්සේ තව දෙන්න මේ දෙන්න දේශබන්දු දෙන්නකෝ වහම මාරු කරා නීතිපතිවරයාගෙන් පොලිස්පතිට උපදෙස් මැයි 23 වෙනිදා හරි මෙයාලා මේ දේශබන්දු දෙන්නකෝගේ දුරකථන CID බාරයට මැයි 31 වෙනිදා හරිද දැන් මට කියන්න කවුරු හරි මේ දේශබන්දු දෙන්නකෝන් තමයි මේ පොලිස්පති වෙන්න තාම සීන බලන අපි දන්නවා මේ ඊයේ පෙරේදා වෙනකොට තිරාන්නලස් මැදට පැනලා මේ මිනිහාව පොලිස්පති කරන්න දැන් වැඩේ පිළිවෙලකට ගිහිල්ලා තියෙනවා දැන් අපි අහන්නේ තිරාන්නලසයි දේශබන්දුව පොලිස්පති කරන්න කියන එක දැන් අපිට තේරෙනවා අර 1 කෝටි ගානක ගෝඨාභයගේ රෙද්ද ගැලවෙන කෑල්ලක් තියෙනවා නන්නාරේ ආ දැන් පේනවනේ මේ වගවීමක් නැති මේ කාලකන්ණි නිලධාරීන් මේද අපි මගේ රටේ සමස්ත නිලධාරීන්ට මුකුත් කියන්නේ ඔබ මම කතා කරපු රෙකෝඩින් එක ඇහුවනම් OIC මහත්තයා කොල්ලුපිටියේ ඔහු සංවරව කතා කරා ඩිවිෂන් OIC මහත්තයා ඔහු සංවරව කතා කරා
එතකොට මේ නිලධාරිය විතරක් අඳුකොල දැකපු නායකයෙක් වගේ භූමිතේ ගෑවිච්ච ගැරන්ඩියෙක් වගේ පුස් ගන්නවා. ඇයි මේ? එතකොට දේශබන්දු දෙන්නකෝ ගැන මම මේ මේ මාත් එක තද වෙලා තියන්නේ ඇයි? තිරන් දමරසිංහ එක තද වෙලා තියෙන්නේ සරලව අර එදා කරපු රෙකෝඩින් එක ඒක මම නැවත ඉදිරිපත් කරන්න මොකද ඉස්ලාම ස්ට්‍රීම් එක දෙකට කැඩලා තියෙන්නේ දැන් කලින් වීඩියෝ එක තියෙනවා ඒක ගිහිල්ලා බලන්න කලින් වීඩියෝ එක මැද්දෙන් කැඩුනා මේක මේ මේ මිනිස්සයා මාත් එක තද වෙන්නේ මේ බොරල්ලේ සියලු සාන්දුරුන්ගේ දේවස්ථානේ අත් බෝම්බ කේස් එකත් එක්ක මේකට තමයි දැන් මේ තද වෙලා තියෙන්නේ හලෝ මහත්තයාද ඔව් මේක 2000 මට දැනගන්න පුළුවන් මේ 2021 22 2022 ජනවාරි මාසේ 19 වෙනිදා ගත්ත කෝල් එකක් සම්බන්ධයෙන් තමයි ඔය මාත් එක්ක මේ ડોක්ටර්ගේ රෙකෝඩින් එක එළියට දැම්මයි කියලා මැරෙන්න හදන්නේ. ඉතින් මේක මං ලීක් කරා කියලා කිව්වේ නැහැ. අපදංගුවට අරගෙන තියෙන්නේ. හොඳයි ડોක්ටර්ද? ඔව් ડોක්ටර්ගේ දැන් DO එකක් උඩද තියාගෙන ඉන්න මහේස්ත්‍රාත් නියෝගයක් මොකක් හරි අරගෙන තියෙනවද ඒ සම්බන්ධයෙන් මොකක්ද? ඔව් තියෙනවා. අපරාධ විචාර සංග්‍රහය එළියට තියෙනවනේ 672ක් අවදෝගන්න බලතර පොලිසියට. එතකොට අර මේ මේ තුවක්කුවල මේ මේ අනන්‍යතාවය තහවුරු කරලද මේ මාධ්‍යට ඒවා මුදා හැරියේ ඒ උවතේ මේ වින්දලා මේ මේ රැඳු නියෝගයේ හෝ මේ කටයුතු කරලා තියෙන උවතේ මේ කියලා එතකොට මේ එතකොට මාත්‍ය මට දැනගන්න පුළුවන්ද සර් මේ ඕකේ අර චර්ලි හේරත්ගේ සිදුවීම ගැන ප්‍රකාශය ගන්න මේ මේ දෙන්නේ මේ මේ ඔය ආරක්ෂකයෙක් හිටියට ගියා කියලානේ අද මාධ්‍ය වාර්තා කරලා තියෙනවා කොහෙද මාධ්‍ය වාර්තා කරලා තියෙනවා නෑ ඒක ඉදිරියට කරන්න බෑනේ එම් කවර කියනවා පොලිසිය කිව්වයි කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තියෙනවා පොලිසි වලින් කිසිලියක් මාධ්‍ය වලට කියලා නෑ ওই පත්‍රකාරෝ ටීවී කාරෝ එහෙම්මෙන් අදගෙන හොයාගෙන ගාලා දිනම වෙලා අපිට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා දාපුලත් ඇවිල්ලා වුණා අපි කිසිම වෙලාවක මාධ්‍ය වලට මුකුත් දීලා නෑ මේකේ ඉපාරි ඉවරනකම් කිසි දෙයක් අපි මාධ්‍ය වලට දෙන්න එපා කියලා උපදෙස් දීලා තියෙද්දි ওই ඡාය රූපයක් ගහලා දාපුගේ සම්බන්ධයෙන් දැන් ඉපාරි පටන් අරගෙන කවුදම ෆොටෝ එකක් දුන්නේ කියලා ආයුධවලගේ උත්තර දාන්න දෙවි කියලා අපි ආයුධ සම්බන්ධයෙන් කතාවක් කරලා නෑ අනවශ්‍ය දේවල් කවුරු දාලා කියලා අපි දැන් නැහැ ඉතින් වෙලා මේ එක අපි think පාරක් කරලා බලන කවුද ඔය ගිය මිනිසුන් කවුද ෆොටෝ එක දෙන්නේ කියලා. එතකොට දැන් මේ තියෙන්නේ ශර්ලි හේරත්ගේ සිද්ධිය එතනදි සිද්ධ වුණේ ඇත්තටම බෙල්ලන්විල පන්සලට අත් බෝම්බේ තිබ්බයි කියලා කතෝලික තිබ්බයි කියලා කුහු මතයක් හදන්න ගිය සිදුවීමක්. ඒ මතය කඩාගෙන වැටෙන මේ දේශබන්දු දෙන්නකෝන් මට කියපු ප්‍රකාශයත් එක්ක මොකද ඒගොල්ලෝ මේ අවි ආයුධ ගබඩාවක් හම්බුනා කියලා සෙල්ලම් තුවක්කු පෙන්නලා. ඒකට විරුද්ධව මේ ප්‍රකාශය ආපු වින්දා තමයි දේශබන්දු දෙන්නකොන්ට මේ වෙලා දිනේ. ඔය වැඩේ කරේ පාස්කු ප්‍රහාරය යට ගන්න මේ රටේ කතෝලික මිනිස්සුන්ව නිහඬ කරන කතෝලිකයෝ ත්‍රස්තවාදීයෝ කියන මතය හදන්න කරපු වැඩක්. ඊළඟට මම මෙතනදී කියන්න ඕනේ මේ 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 මෙතනදී කියන්න ඕනේ 2021 සැප්තැම්බර් මාසේ ඔව් මේ සැප්තැම්බර් මාසේ 13 වෙනිදා අර නම කියන්න බැරි කෙනා පටන් ගත්ත හුටපටයකින් තමයි 10 ඒක හරියට මාසයකට පස්සේ 2021 10 වෙනි මාසේ 13 වෙනිදා බෙල්ලන්විල අත් බෝම්බ හම්බ වෙනවා ඊට පස්සේ තමයි මේ සිදුවීම් දාමේ පටන් ගන්නෙ ඒ සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයාට 2021 1:29 වෙනිදා මම පැමිණිල්ලකුත් කරලා දෙනවා ලිඛිතව එතකොට මේ සිදුවීම් දාමේ මේ දේශබන්දු දෙන්නකෝන් කියන්නේ ඇත්තටම දැන් ඇයි මේ අපිත් එක්ක තද වෙලා තියෙන්නේ මෙච්චර තද වෙන්න හේතුවක් තියනවාද හඬ මේ විදිය නිලධාරී ඉන්න පොලිස් ප්‍රතිකමට සුදුසුද ඒ වගේම මම මට දැන් එයා පිස්ස කියනවා මට එහෙම කියනවා මෙහෙම කියනවා මේ රටේ මිනිස්සුන්ගේ වගවීම විතර අපි තාවරු අපි කතා කරලා ඒගොල්ලෝ කියපු දේ අපි ඉදිරිපත් කරනවා එතකොට ඒ කරන දේදී මේ දැනුවත් වෙලා PTA එක යටතේ මොකද්ද මේ සිදුවෙන්නේ ඒ ගැන PTA වැඩපිළිවෙල දැන් අපි දන්න වසන්ත මුදලිගේගේ සිද්ධියේදී PTA ප්‍රොසීඩියර්ස් ඔක්කොම කඩාගෙන ගිහිල්ලා කෙනෙක්ව හිරේ දාලා දෙනවා එතකොට ඒ වැඩපිළිවෙල අපිට ඒක කරොත් මොකද වෙන්නේ අපි මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය දැනුවත් කරලා දෙනවා ඒ වගේම මේ දේශබන්දු දෙන්නකෝන්ගේ මාගරේ මදුෂ්ගේ සිද්ධවීම් ගැන මම කතා කරන්න දෙනවා ඒක අද මට කතා කරන්න වෙන්නේ නැහැ කාලය සීමා වෙන හින්දා නමුත් මාගරේ මදුෂ්ගේ සිද්ධුවත් එක්ක අපි ඊළඟට වෙනම මාධ්‍ය සාකච්ඡාවක එනවා ඒ වගේම කියන්න කැමති සිංගප්පූරුවට යන්න සිංගප්පූරුවට යනවා මොහු දේශබන්දු දෙන්නකෝන් විතිරානලසුයි හැබැයි ගිහිල්ලා ඊට පස්සේ ඩුබායි ගියා දේශබන්දු දෙන්නකෝන් ඒ ගියයි කියන්නේ කොහොමද කියලා අපි ගියයි කියලා කතාවක් තියෙනවා ගියේ කොහොමද මොකද අධිකරණයට මොහුට ගුවන් ගමන් තහනමක් දාලා තියෙද්දි ඒකට අවසර අරගෙනද ගියේ ඩුබායි යන්නත් අවසර අරගෙනද ගියේ කියන එක අපි අහන්න කැමතියි ඒ වගේම ටිරාන්නලස් පාර්ලිමේන්තුවේ කියනවා එයත් එක්ක අරගලයේ කට්ටිය කතා කරනවායි කියලා මං අහන්න කැමතියි එයත් එක්ක කතා කරන අරගලයේ අය කවුද කියලා අර බ්ලැක් කැප්ස්ලාද කියලා අහනවා ග්‍රීන් බ්ලඩ් විමුක්ති දුෂාන්ත රාමනසිංහ ග්‍රීන් බ්ලඩ් නිර්මාතෘ ඒ අය UNP එකේ ඉන්න කට්ටිය එතන බ්ලැක් කැප්ස් කියලා හදාගෙන ආපෝ දැන් ගොඩ යමු කරන්න යන එක ඒගොල්ලොත් දන්නේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කර කර ඉන්නේ අරගල කාර්ය සාකච්ඡා කරනවා වගේ ඒ වගේම
අපි දැක්ක දේශබන්දු ගැන හොඳ කතාවකයක් කිය කී හිටිය අර ව්‍යාපාරිකයෙක්. එතකොට ඒකේ ඒ වැඩපිළිවෙලදී අපි අහන්නේ මේගොල්ලෝ සල්ලි දීලා මේ මොනවද මේ කරන්නේ කියලා අපි අහනවා. කුඩුලාල් කියන එකේ පර්මිට් එකෙන් කතා කරන මිනිහෙක් අපි දැක්ක දේශබන්දුගේ හොඳ කියනවා. ඒ හින්දා මේ වැඩපිළිවෙල අපි අද මාධ්‍ය සාකච්ඡා මේ දෙකට කැඩිච්ච හින්දා අපි අවසන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහේ නරිනයිඩ නිලධාරීන් දේ පොලිස්පති වුණොත් මොකද වෙන්නේ කියලා පොලිසිය අයම හිතාගන්න කියලා මගේ වචන ස්වල්පේ මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.